ඇතර මේක මේ හරි හරි අලුත් අත්දැකීමක්. මට මතකයි මේ ගෝල් ෆේස් එක පහු කරලා දැන් මෙයාගේ නම් බෝඩ් එක මෙයා බෑග් එක ඇතුළේ දාගෙන ආවේ. මම නම් අතේ තියාගෙන ආවේ. එතකොට මේ එනකොට ඔක්කොම කට්ටියම බලනවා බෝඩ් එක මේ මේ කොලේ දිහා රෝලක්නේ. මේ අපේ මේ පොලිසිය ආමිකයි බයයි මේ මේ බ්‍රිසිල් බෝඩ් වලට බයයි. ඒ රෝල් කරලා ගිනියන්න බෑ වෙද්දී. එදා තමයි මේ බය ඇත්තටම දැක්කේ. කාඩ් බෝඩ් එකකට අකුරු ටිකකට තියෙන බය. කියෙව්වේ නෑනේ. මං ඉතින් දිගර දිගර කියවනවා. මේ 75 වසරක් අපි නිදහස් වුණාද කියලා අහන්නේ. ඈ ඇති නේද දැන් කියලා අහන්නේ. ඒක අහන්න ඒක කියවන්න ආසත් නැහැ. ඉතින් අරගෙන යද්දි නංගි කියනවා මේ අනේ කට්ටිය හිටියනම් හොඳයිනේ. බැරි වෙයිද? බෑ වගේ. මං අත තද කරලා කිව්වා නෑ. අපි දෙන මේක අද කරනවා. අපි දෙන්නට මේ ශක්තිය තියෙනවා යන් හිටගමු කියලා. අර රවුන්ඩ් බෝඩ් එකේ මේ ගස් හිටවල තියෙන කාටක් කරදරයක් නැහැ. එතන ගිහින් හිටගත්තා. හිටගෙන දැත්තට මුලින් නම් ඕක තියාගද්දිම මේ ගැස්මක් ආවා. දැන් මොනවා වෙයිද කියලා. මොකද පොලිසිය දෙතුන් දෙනෙක් මෙතන පේනවා. හැබැයි ගැස්ම ටිකකින් නතර වුණා. මම අර අරගලෙත් දැක්ක මේ ලංකාවේ මිනිස්සුන්ගේ සුවඳ, ආදරේ සුවඳ. වාහන හෝන් කරනවා. ජය වේවා කියනවා. අරගලයට ජය වේවා කියනවා. මිනිස්සු දුන්න සපෝට් එක දෙපැත්තෙන් යන. පොඩි වෙලාවක් ගත්තා ඒගොල්ලන් එක කියවන්න. ඉතින් මං අර ඒ මට කැමති මිනිස්සු අපේ මේ තරුණ ළමයිට මේ ගරු කරන මේ හැදුණු වටපිටාවට මං හරි ආදරය කරන අරගලෙන් පස්සේ. මොකද මම ජීවත් වෙන ශිෂ්ටම සමාජය වෙන රටක හිටියා වගේ ෆීලින් එකක් ඒ දවස් 45ක් විතර කාලේ. ඉතින් ඒකත් එක්ක මං ආයෙක විඳින්න ගත්තා මිනිස්සු අපිට. ඉතින් පොලිසිය වාහන දෙකක් විතර ගියා. මම තව ටිකක් උස්සල පෙන්නුවා මේකට ඉන්නේ ඉනාවල. ඉතින් අපි මෙහෙම කරා. අනිත් පැත්තට නේනවා පොලිසියෙන්. ඇත්තට විනාඩි 5ක්වත් ගියේ නැහැ පොලිසියෙන්. අපිට එතනදී ඊට පස්සේ ට්‍රැෆික් පොලිස් හිටියා. එයා කිව්වා අපිට යන්න කියලා පාර කෙරවලට. එයාගේ පොයින්ට් එක තමයි ගෑල් ළමයි දෙන්නේ. ඈ ඔය දෙන්න මෙතන හිටපුවාම මිනිස්සු බලනවා මේ මොකද කියලා හැප්පුණොත්. හරිනේ තරකේ ගෑල් ළමයි දෙන්නේ. එයා ඉනාවල එමත් එක කිව්වා. ගෑල් ළමයි දෙන්නේ. අනේ ඒ නිසා මෙතන මේ දැන් අනුතරක් වුණොත් එහම උගලම වග කියනොත් මොකද පොයින්ට් එක නියමයි. යනවා අපි කියලා අපි ගියා අයිනට එකඟයි. ඔව්නේ හැප්පෙන්න පුළුවන්නේ. හරි පාරයිනට ගියා. පදික වේදිකාවට ගියා. ගියපුවම තමයි ඊතුරු වාහන ඔක්කොගෙම පොලිසියෙන් එන්න ගත්තේ. ඊට පස්සේ පොලිස් කාර්ය නතාලි කොහොමද මේකට මැදිහත් වෙන්නේ? නතාලි දැන් මොකද්ද මේක? දැන් නතාලිනේ බටේ තියෙන ඉඳලා වැඩි මාස්ටර් මයින්ඩ් කරලා තින්නේ. දැන් මේ කියන කතාව හැටියට behind the scene ඔයා කොහොමද මේකට මැදි වුනේ? දැන් මැදි වුනේ කියන්නේ දැන් එදා කිව්වා වගේ අපි මේම දැන් ශ්‍රී ලංකාවේ මේ දේශපාලනේ කාන්දා නියෝජනය ගැන අපි ගොඩක් ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි උත්සාහ කරන එක වැඩි කරන්න ඒ නියෝජනය වැඩි කරන්න ඒ කියන්නේ ප්‍රෝග්‍රෙසිව් නියෝජනයක් උදෙසා. ඉතින් අපි එහෙම අර කතා බහක එක හවස කර කියෝවාගේ පළවෙනිද හවසත් අපි ඒ ගැන කතා කරන්න අපි කණ්ඩායමක් එකතුන වෙලාවේ මිටින් එකේ උරන්ට පස්සේ මම පොඩ්ඩක් අර කියෝවාගේ මෙයාට කතා කරලා ඒතර අපි දෙන්න විතර ඔක්කොමල ගිහිල්ලා මෙහෙම අක්කේ වැඩක් කරමුද කියලා එක පයි මම කැමති වුණා. ඊට පස්සේ ඔස්මෝග සැලසුම් කරලා අර කලින් කියෝවාගේ හතර වෙනිදා යන එක අනුචිත තීරණයක් ඒක අනුවන තීරණයක්. ඊට පස්සේ තුනත් අපි දෙක සිලෙක් කරේ. ඊට පස්සේ තමයි අර ප්ලේස් එකත් ගෝල්ෆේස් හොටෙල් එක ගාව එතන සිලෙක් කරලා අපි පාරට ගිහින් හිටගෙන හිටියේ. ඊට පස්සේ කොමර කිව්වා වගේ ට්‍රැෆික් OIC අපිට කිව්වට පස්සේ අපි ඒක පිළිගෙන අපි පදික වේදිකාවට ගියා. ගිහිල්ලා එතන විනාඩි 5ක් යන්න ගියේ නැහැ. ඊට පස්සේ කොල්ලු පිටි OIC ඇවිල්ලා තව OIC ලා හතර දෙනෙකුයි ලේඩි කොන්ස්ටබල්ස් ඔක්කොම අල්ල ඇවිල්ලා එතන එක නාඩගමක් නැටුවා. මේ අපි බොහොම ඒ කියන්නේ ශිෂ්ට විදිහට හිටියේ. ඒ කියන්නේ අපේ ලියලා තිබ්බෙත් අපේ බෝඩ්ස් ලියලා තිබ්බෙත් 75 අවුරුද්දක් දැන් හොඳටම ඇති. දැන්වත් නිදහස් වෙමුද? සමාගේ බෝඩ් එක මල්ලේ තිබේ දූෂිත ත්‍රාඩ දේශපාලුව එක්ක මොන නිදහසක්ද කියන එක. ඊට පස්සේ හිතන්න හම්බුනේ නැහැ බෝඩ් එක උදුරගත්තා. මෙයාගේ කුමාරි මෙයා පරිස්සම් කරගත්තා. මගේ හිතන්න හම්බුනේ නැහැ උදුරගත්තා. ඊළඟට අපි කිව්වා අරෙස්ට් කරන්න ඉන්නේ කියලා. ඉතින් කොහොම හරි ඊට පස්සේ කතා කළානේ. උදේට කතා කළා. දැන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මිනිස් ඕනෑම මිනිස්සෙකුට ඒක මූලික අයිතිවාසිකම සාමකාමීව තමන්ගේ විරෝධතා දක්වන්න තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. දැන් බෝඩ් එකේ මොකක්ද තිබ්බේ මේ දූෂිත ත්‍රාඩ දේශපාලුව එක්ක මොන නිදහසක්ද? මෙයාගේ බෝඩ් එකේ මොකක්ද තිබ්බේ? මගේ තිබුණේ 75 වසරක් දැන් හොඳටම ඇති දැන්වත් නිදහස් වෙමුද? ඔව් ඉතින් ඕක මගේ දර පොලිසියට ලොකු බීතිකාවක් තියෙනවා. ඒ බීතිකාව තේරුම් ගන්න අමාරුයි. මෙයා කිව්වාගේ බ්‍රිසිල් බෝඩ් එකටයි වචන වලටයි අර අකුරු වලට හරි පීතිකාවක් තමයි තියෙන්නේ. නූල් බඳින්න වේද මන් දන්නේ. මම ගිහිල්ලා නේද? දැන් ඒ ආව ඒ ආව වේගෙට ඇත්තටම මේ අර මීට කලින් අරගලේ ඇතුලේ මේ විදිහ ගැටීම් ඇති කරගෙන තියෙන නිසා අර බැරිගේට්ස් ඉස්සරහාම ඉඳලා ඒගොල්ලන්ට කතා කරන්න මම පුරුදු වෙච්ච නිසා මම මේක දරාගත්ත නැත්තම් බය හිතෙනවා ආවගමන් කිව්ව රැස් කරන්න කියලා. ආවගමන් කිව්ව මෙදෙන රැස් කරන්න අල්ලන්න කියලා. ඇත්තටම ඒවා මගේ මේක නැහැ ලයිව් එකේ. මොකද මම ලයිව් යන්න දන්නේ නැහැ. මම මෙයාට දීලා ෆෝන් එක. ඔව් මම තමයි ලයිව් එකේ වීඩියෝ එක. මොකද එතකොට පොලිසියෙක් කෙනෙක් ඇහුවේ ඇයි ඔයාලා මේ ෆෝන් එක ඔන් කරන්නේ? ඔව්.
ඇයි ඔයා මේ ෆෝන් එකත් එක මොකද්ද මේ කරන්නේ කියලා මම යරදෙන් කියනවනේ ඒක. එතකොට මං කිව්වා මගේ ආරක්ෂාව රටේ නීතිය ආරක්ෂාව රකින්න ඕගොල්ලන් මාව ආරක්ෂා කරන්න නැත්තම් මේ මගේ අයිතිවාසිකම මගේ ආරක්ෂාව වෙනුවෙන් ඔයා මේක රෙකෝඩ් කරන්න කියලා. එයාලා ඒකටත් බයයි. asianmirror.lk